Oxford College of Business. All we do, all we are, is business education. ජූලි 28 වෙනිදා පේරාදෙණියෙන් ආරම්භ වූ ඒකාබද්ධ විපක්ෂයේ පාගමන ඊයේ නිට්ටඹුවෙන් නිමා වූ අතර අද උදෑසන නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණය අසලින් එය ආරම්භ වූයේ ආගමික වතාවත් වලින් අනතුරුවයි. අපිට ආණ්ඩු පෙරලනවා නම් අර තායිලන්ත රතු කමීස කාර්ය වගේ එකතු වෙලා දවස් ගණන් කොළඹ අල්ලගෙන ඉඳලා අවශ්‍ය නම් ආණ්ඩු පෙරලන්නත් පුළුවන්. මේකට තනකොළ එල්ලන බූරුව ඉන්නවා නම් මතක තියාගන්න ඕන අපි මේ යන්නේ රට වෙනුවෙන්. පාගමනේ ගමන් මග හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට මාර්ගය ඔස්සේ වැටි තිබූ බැවින් එම ස්ථානයෙන් ගමන් ගන්නා විට හිස්වසුම් ඉවත් කර දජ පහත හෙලන ලෙස පාගමන් කරුවන්ව දැනුවත් කරනු ලැබුවා. දහවල් එකට පමණ පාගමන හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය වෙත ළඟා වූ අතර ඒ වන විටත් එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කර තිබූ විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් කෙසේ වෙතත් පාගමන් කරුවන් එතනින් ගමන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ සමාධියට ආචාර පල කරමින්. සියලු දෙනා බලාපොරොත්තු වන අද සමාධිය අසලට ඇවිල්ලා පුෂ්පෝරහ දක්වන්න. නමුත් මාර්ග බාධක දාලා STF දාලා එක නැවැත්තුවා. ඒ නිසා අපිට අපේ පක්ෂයේ නිර්මාතෘතුමාට පුෂ්පෝරහ දක්වන්න බැරි වුණා. ඒ නිසා අපි විනාඩි දෙකක නියතතාවකින් අපි ගරු කරමින් ඉස්සරහට ආවා. චන්ද්‍රිකා මැඩම් මෙතනෝ නම් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවරයෙක් වන SWRD බණ්ඩාරනායක මහත්මයාගේ සමාධියට ගල් ගහනවා කියලා මේක වැරදිලා. අපි තමයි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති රැගෙන්නේ. අපි අදරත් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති නෙවෙයි ආරක්ෂා කරන්නේ. කකුලේ කර ගැටෙනකන් නෙවෙයි ජීවිතේ නැති වෙනකන් උනත් අපි සටන් කළා ආරක්ෂා ශ්‍රී ලංකා වාසී ප්‍රගතිශීලී ජනතාවට ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා ලක්ෂ ගණනින් හෙට කොළඹට එකතු වන්නට කියලා. මේ රටේ ප්‍රගතිශීලී ජනතාවාදී ආණ්ඩුවක් නැවත වතාවක් බිහි කර ගැනීම පිණිස අපත් සමග එකතු වන්නට කියලා සමස්ත ලංකා වාසී ජනතාවගෙන් අපි ආරාධනය කරනවා. පාදයාත්‍රාවේ පැමිණි පිරිස කලගිඩිහේන ප්‍රදේශයේදී පොල්ගසා දේවකන්න ලව්වකද නිරත වුණා. ඉදිරිපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පස්වරුවේදී පාගමනට එක් වුණා. ගම්පා දිස්ත්‍රික්කයේ ලොකු උනන්දුවක් තියෙනවා. ඒක නිසා මේ පැහැදිලි ලෙස මේ ජනතාවගේ විරෝධය. පාගමන කිරිබත්ගොඩ නගරයට පැමිණීමෙන් පසු අදෙහි සිව්වන දිනේ අවසන් වූ අතර හෙට පාගමන කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතයි.